අද ශ්‍රී ලංකාවේ තිබෙන්නේ හරි පුදුම තත්ත්වයක්. ඇමතිවරු දන්නේ හෙට උදේ එයාගේ කැබිනට් මණ්ඩලයේ සිටීද නැද්ද කියලා. පරිපාලන යන්ත්‍රණය සම්පූර්ණයෙන් කඩාවැටීම. මේකට හේතුව තමයි රජයේ ඉහළම තැන් නිශ්චිත ස්ථාවරයක නොසිටීම. එක අඩියක් ඉස්සරහට ගන්නවා, අඩි පහක් පස්සට ගන්නවා. යථාර්ථය තමයි මේ රජය මෙහෙවන්නේ වෙන කවුරුවත් නෙවෙයි, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා. ජනාධිපති තීරණය කළා ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව ඒක අහෝසි කරනවා කියලා. ඒ තීරණය ක්‍රියාත්මක වුණාද? කිසිසේත් නෑ. අගමැතිතුමා ඉනහා වෙලා ඒවට විරෝධයක් දක්වන්නේ නෑ. එතුමාට ඕනේ දේ එතුමා කරගෙන යනවා. ගිය සතියේ ඒ කමිටුව රැස් වුණා. ඊට ඉස්සෙල්ලා සතියේත් රැස් වුණා. කිසිම සැකයක් නෑ මේ එන සතියේත් රැස් වෙනවා. දුම්රිය ගාස්තු 15%කින් වැඩි වෙනවා. අනිවාර්යෙන් ගෑස් මිල වැඩි වෙනවා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රජයට උපදෙස් දීලා තිබෙනවා. විදුලි බලය, ජලය සම්බන්ධයෙන් ගාස්තු මීට වඩා විශාල ලෙස වැඩි කළ යුතුයි කියලා. එතකොට තෙල්, ඩීසල්, පෙට්‍රල් මේ වගේ මිල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත අනිවාර්යෙන් ඉහළ යනවා. දොරක් විවෘත වෙලා තිබෙනවා. ඒ තමයි අගමැතිතුමාට විරුද්ධව විශ්වාස භංගය. මේ විශ්වාස භංග යෝජනාව අනිවාර්යෙන් මේ සතියේ ඉදිරිපත් වෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිමාගෙන් ඉල්ලා සිටිනවා, ඔබතුමාගේ මැදහත් වීම මෙතන තීරණාත්මකයි. ඔබතුමාගෙන් ප්‍රත්‍යක්ෂ නියෝගයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 44 දෙනාට නිකුත් කිරීම. ඒ එසේම කෙරේ කියලා අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරමු. අසංකල තියෙනවා 51. සුසිල් ප්‍රේමජයන්ත, ඩී.බී. ඒකනායක වගේ අසංකල තියෙනවා කියලා ආරංචිමාරු තියෙනවා. ඊයේ වෙනකොට ඒ සාකච්ඡා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 96ම ගන්න පුළුවන් කියලා. අපි බලාපොරොත්තු වෙනවා. හිටපු ජනාධිපතිතුමා මෙවර ඡන්දය භාවිතා කරයි. අපි හැමදාම එතුමාට ඡන්දේ පාවිච්චි කරන්න ඕනේ. එතුමාට අපි කියනවා ඡන්දේ පාවිච්චි කරන්න කියලා. එහෙම නැත්නම් අපි තුනම ඔබතුමා නාවට ගමන්නේ, අපි ඡන්දේ පාවිච්චි කරනවා.